देवी देवन आयट वे के कन्न पी के कट दून आयट शोक भी इन्न ब्रेक पे भी देवन आयट ब्रेक का गल पी के कट दून आयट शोक भी इन्न ඇඟට පතට සතුට සදන ඇහැට කනට මිහිර බෙදන බේකරි ගෙදර බේකරි ගෙදර බේකරි ගෙදර පාල හිතින් කෝල බැලු ගජරාමට හෙලාවි प्रेम गीत विरह गीत एक पुपुरट गायावी अलंग या दुमाना पल बल बल हिंदीवी अकुट सिना मैद इंद हिट किलन हन अहेली රහට ඇඟට වුණට රසමුසු දේ හදාවි බයිසිකලෙන් වීල් එකෙන් ගම පුරාම වේදාවි අතට වඩා හෙට හොඳ යයි සුගුරු හින මවාවි ඉහළ නගින මං හොය හොය එමින් අඩිය තියාවි බේක් වෙවි දැවෙන අයට බේක් එකක් ගන්න पीके कट दून आयट शोक भी इन्न एंगट पतट सतुट सदन एहट कानट मिहिर बेदन बेकरी गेदर बेकरी गेदर बेकरी गेदर सऊदी अरबिया प्रथम वट सिद्ध करने महा संगीतमय रात्रिय सीतल इलाइमिन कॉन्सर्ट गायिकावन रसप पिरबरा फेब्रुवारी 23 वेनिदा जीवित काल मम्मी कामरे इन्ने ఏమ వెన్నే లోకు వడదక్ కరపోయటనే ఆ అర హిరియ దాలత్ ఇన్నే హిరియక్ నతిర తమే మమ్ మేమ హిర వెలా ఇన్నే మాతే సాయన వాన్సి వెనో మట మనమాలే కోయన్నద నే నే బేకరీ కొడ దాన్న ගොඩ ගන්න කිව්වේ ඇයි ඒක දියෙත් තියන්නේ ඈ ඇයි මොකද අපේ වාටියේ බාප්පයි මේ දියෙකට පයින්නවද අනින්නේ බේකරේ ඇයිදියා මට දෙනවා නම් මන් දන්නවක දිනු ගන්න හැටි ඇත්තටම ඔයාට ඒ බේකරේ ගොඩ දාන්න පුළුවන් නම් මං ඉතින් අම්මලා තාත්තලා කතා කරලා බලන්න මටත් ඕනේ බේකරේ ගොඩ දාන්න තමයි මල්ලි මේ ඒකට අක්කේ සල්ලි ටිකක් ඕන වෙනවා මේ අලුත් බඩු මුට්ටු එකක් ගන්න එහෙම පිටි ගන්න පුළුවන් හොඳ මැෂින් එකක් ගන්න ඇයි මොකද වාටි අයියා පිටි ගන්න විදිහ හරි නැද්ද නෑ නෑ අතින් ගන්නකොට හොඳ නෑනේ විස බීජනේ මැෂින් වලින් ගන්නත් එහෙම නෑ අනේ මේ සිරිමල දන්න තරම තමයි මේ ගමේ මිනිස්සු අපේ පාන් රහයි රහයි කියලා කන්නේ මොකටද එහෙනම් එහෙම ඉතින් අපේ මේ වාටි අයියාගේ අත්ගුණේ හින්දා වෙන්නේ නැති නෑ නෑ මැෂින් එකෙන් පිටි ගන්නත් තවත් රස වැඩි වෙනවානේ ने बांबू था मैं मुगल मशीन वाली ही तब पपोती ना मैं वाटिया ये पांग पिटी अनादी या अनाने मुलु कम्मट मरहट पांग देन नून किया ओ ऐह मतलब न तम बेकरी आई थी करकन नहीं ताकना दान्ने ने वो पिटी टी का अनाने ऐ का कौन है बेकरी आई थी करकन
එහෙම හිතනවා නම් ඉතින් මිනිහත් ගේමක් ගහයි. අම්මයි තාත්තා නීත්‍යානුකූලව මට බේකරේ අයිතිය දුන්නොත් මම බේකරේ දිනු කරලා ලොක්කේ බඳින දවසට මම ඒක ලොක්කට දෙන්නා. අනේ මේ මල්ලි ඕක අයිති කරගන්න කලින් ඉස්සෙල්ලාම ඒක දිනු කරලින් අයිති කරගන්න. ඔයා ඕක දිනු කරොත් තමයි අම්මටයි තාත්තරයි උනත් ඔයාගෙන පැහැදීමක් ඇති වෙන්නේ. මේ බැංකුවකින් ලෝන් එකක් දාන්න බේකරේ අයිතිය මගේ නමට තියෙනවා. අනේ මේ බේකරිය මගේ මල්ලි හරි මම අලුත් බැඳලා එන මනමාලයත් එක්ක ඔය බේකරිය පාලනය කරනවා ඒක මගේ කො මනමාලේ එහෙම එකේ කම්බු වෙයිනේ හරි හරි අපි එතකොට බලමුකෝ मनुष्य මල් ළඟදිම නන්ද කෙල්ල ගැන අපේ කුසුමක්කත් එක කතා කරනවා. ආ. නිකන් හරි මගුල කෙරෙනවා නම්. මගුල් කන්න උඹල ගාව සල්ලි තියෙනවද? මේ පීටර් මහත්තයා අපේ මේ ඉඩම් කෑල්ලෙන් කෑල්ලක් විකුණන්න කියලා හිතාගෙන ඉන්නේ. මේ හදිස්සියේ කවුද බා මේ ඉඩම් ගන්න? ගමේ කඩේ මුදලාලි හාමිනේ මේ ඉඩමට කැමති වෙලා ඉන්නේ. ඒ වුණාට මේ හදිස්සියේ කවුද බා මේ ඉඩම් ගන්න? මොකෝ මේකේ වටිනා ගස් කොළන් තියෙනවද? රජෙ කරි නිලමෙ කෙනෙක් කරි මෙතන ඉඳලා තියෙනවා. ඔව්නේ. ඒ කියන්නේ නේද? අපටත් ඔය ගැන මතකයක් තියෙනවා. අන්න. හැබැයි කොහෙද ගින්ද මන්ද කියන්න දන්නේ නැහැ. නේ? ඈ මං උඹලට එකතු වෙන්නම්. උඹලා මේ ඉදම විකුණන්න එපා. ඒ වුණාට පොරොන්දු වෙලා නේ තියෙන්නේ. පොරොන්දු නැට අතිකරන් දුන්නේ නැහනේ. දෙන්න හදන්නේ. උඹලා ගණන් උස්සපල්ලා. උඹලා නොදන්නවා වුණාට මේකේ නිදානියක් තිනවිත්‍ය උන් දන්නවා මේ වැඩේ නොකරන මැට්ටමට ඇයිද ඒ වුණොත් මං එකතු වෙනවා ඔබලට අපි නිදානේ ගමු අපෝ ඒවට බිලි පූජා දෙන්න ඕන කියනවනේ මේ ගෑණිය එක්කෙනෙක් දෙන්නේ මලාට මොකද බං කෝටි ගානක වස්තු හම්බ වෙනව නම් මගුලක් කියවන්න නැතුව ඉතහා හැබැයි මේමයි නිදානේ ගත්තට පස්සේ ඔව් තනියම භුක්ති විඳින්න නරකයි ඔව් නැති බැරි අයට බෙදන්න ඕනේ එහෙම නොකරුවොත් අනිවාර්යෙන් බයිරව ඇවිල්ලා ගෙදර එකේ කරන් යන එක යනවායි. පීටර් මහත්තයා හොඳට නිදන් ගැන දන්නා වගේනේ. මොනවද කියන්නේ මං නිදන් කීයක් ගොඩ දාලා තියෙනවා. මේ පීටර් මහත්තයෝ මොනවද ඔයාලට හම්බුනේ? අන්තිමට හම්බුනේ ඉතින් ආරපේ උන් දෙන්නගේ මිනි දෙක තමයි. වැඩේ කියන්නේ අපි නිදානේ ආරන්න ගත්තේ වැඩි දවසකනේ. පස්පුරු වෙලා කණ්ඩිය කඩා වැටුණා කියන්ක වල ඇතුළට. හාර හාර හිට පියුම් දෙන්න යට වුණා. අනේ අනේ මේ අපිට නිදන් ඕනේ නැහැ. අපි මේ ඉඩම විකුණලා සල්ලි ගමු. නෑ නෑ කලබල වෙන්නේ නැතුව ඉඳහල්ලාකෝ. මම අක්කත් එක්ක කතා කරලා ඇවිල්ලා පණිවිඩය කියන්න. හ්ම් මම යනවා. මොනෝ වුණත් අපේ පවුල ගැන හිතන මිනිහෙක්. ඒකම තමයි මටත් තියෙන සැක. ඒක මගේ පවුල ගැන හිතනවාද කියලා.
නුනු රෝස් පාන් කන්න හිටුණා. නැන්දගෙන් ගෝම නැන්දකෝගේ වාටියගෙන් මිල්ල ගන්න කියලා. අප්පා රෝස් පාන් කන්න නම් තව ටික වෙලාවක් ඉන්න වෙනවා. සුවඳක් දෙනවා. ඒ මේ පාන් වල රෝස් පාන් තාම ඇතුලේ. ඒක කර වෙන ටිකක් වෙලා යනවා. වාටි අය කියනවා නම් ඉතින් හරිම තමයි. නංගිට කියන්න මේ ගමේ ඉන්න හැම එකාටම පාන් රෝස් පාන් කිඹුල බනිස් මාළු පාන් හොඳ රසට දෙන එක තමයි මගේ එකම පැතුම. ඒක උතුම් පැතුමක් අයියේ. තමන් කර රස්සාව මොකක් වුණත් රස්සාවට ආදරෙන් අවංකව කැපවීමෙන් වැඩ කරනවා නම් කවදාවත් වරදින්නේ නැහැ. ආ මේ කාන්තාරක हाँ, सिरिमाल मालिक तो उड़ते हैं बेकरी वेड़ बारी। आप इधर कोई नहीं चलोगे पोस्ट का। मन्ना निकाम निकाम पाम बाजील कारे की तरह याक्की। हाँ, ऐ, ओ याने अनाग तो बेकर हिमिकल। हम ओ महिता अगर इंद्रा ने ये बताना, ये दिन दांत तरंग किया ने, ये बेकरी आप इलाक कर देना वाली है। සේපාලි කාට දෙනවා කියන්නේ තින් පවුලෙන් පිට යනවා කියන එක නෑ 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 පවුල කෙනෙක් වගේම කෙනෙක් තමයි සේපාලි කාට සෙට් වෙන්නේ එහෙම නිය කැමතිනොත් හොඳයි බේකරි කරන්න එහේ මිනිස්සු කැමති දැන් ඔය සේපාලි කන්නංගිට හම්බෙන්න මේ බේකරි කරන්න කැමති කෙනෙක් තමයි ඔබ කොහොමද එහෙම කියන්නේ මම ඉදි දෑවැද්දට බේකරියක් හම්බ වෙනකොට ඒ මිනිස්සුන්ට කරන්න බැරි නම් බේකරි වැඩ දන්න කෙනෙක් දාලා හරියවෙනිය බේකරි කරයි දෑවැද්දට හම්බුනේ බේකරිය එහෙම හිතාගෙන තමයි හැම එකෙක්ම ණය ගන්න. හැබැයි පොලීගේ වා ගන්න බැරි වුණොත් මේ බේකරිය බැංකුවට සින්න වෙනවා. එහෙම ණය වෙන්න දෙන්නේ නැහැ. මට උදව් කරන්න බලාගෙන ගොඩ දෙනෙක් ඉන්නවා. කවුද ඉන්න ගොඩක් අය? ඔබගේ යාළුවෝ ටිකද? නෑ, මුදලාලිලු. කවුද බං ඔබට උදව් කරන මුදලාලිලා? ඈ? ඔබට මොකද? ඈ? ඔන්න ඔය පාන්ටි පුරාම බයිසිකලෙට ඉක්මනට. ඈ? කාචරක් කිය. වාර වුණා දුන්න. රෝස් පාන් දෙක. රෝස් පාන්. ආ, ගෙදරට යන්න. මම ගෙදරට ගියා දෙන්න. ඈ? යන්න වාටි අයියේ. ආ. මේ ගෙල්ලේ ඉන්න තැන වීරය වෙන්න ගියා නේ. මං කිව්ව ඇත්ත. මේ සිරිමල් මල්ලි. මේ උඹ නෙමේ කතා කරන්නේ. මේ කතා කරන්නේ උඹ නෙමේ. මට ඇත්ත කියපන්. මට ඇත්ත කියපන්. කවුද උඹට මේ හැම දෙයක්ම කියපු මුදලාලි? මම මොකටද උඹට කියන්නේ? ආ? බෑ, මම උඹට කියන්නේ නැහැ. මගුල කටෙච්චර කේන්ති යන්නේ මොකද? කවුද මූට මේ දේවල් කියන මුදලාලි? උදන්න මුදලාලිලා කීප දෙනා ඉන්නේ. පිටි මුදලාලි ඉන්නවා, ගමේ කඩේ මුදලාලි ඉන්නවා, මහතුම් මුදලාලි ඉන්නවා, සිරිපාල මුදලාලි. අප්පත පොළ මේ කගේ වෙන්න වා මණ්ඩියා. ඒක කසිප්පු මුදලාලි කෙනෙක් නේ. मगे हदिसी अवस्था අපි toy විදියට උපවාස කරා නම් උඹලා මැරිච්ච තැන් වල ගසුත් පැලවිලා මෙලහට. චෝ හරි හරි යන්නේ. මේ
अन्न कवदात तू मल्लिमा कांब्रेट आवन इतिंग मुखद किया बेकरी दिन पालने मुखद दिन विधि हरी नहीं किए लगी है नीत्यानुकूल මානයක් නෑ මේක ඇල්පේ නිසාගේ ගැටයක් අපේ කා අහුවෙන මොන්නම් කියන්නේ අම්මේ අපි යන් ඇල්පේ නිසා ගෙදර හැබැයි අම්මේ අපි ගියොත් එහෙම ඕක ගමේවත් ඉන්නේ නෑ අපෝ අපේ කාටත් ඉතින් මොලයක් කියලා එකක් තියෙන්න එපාය මේවා මේ කාටවත් එහෙම ලියලා දීලා නෑ කියලා කියන්න මේකනේ इको अम्मी एलपेनिसिया किया लेती यार खासी पुपेरे ने कहना बात तो ना यार बेकरी में ना देने किया ला ओ ये हेमा वेंडा बेरी ने ये तितिंग ये खाटे नीत्यानुकूल व बेकरी अलिया ला दुन्नो बट मनो आ देने बलना पलविनी दवसे पान तटी वाले दाल तीर्थ किया इतना कुछ मैंने किया दिखा मामा मन मारे मैं पता अभी दिन एक दाना फोर मैंने वोट किया दिखा एक उसला फोर दाला मट तीन बाय बटा ती थी उसला मेस अने मैं अम्मी मम्मी हम कह कथा करदर कथा करना कथा करे मम कथा करेम खाना मैं कांब्रेट आना वाट ओण कैमरे बदल कांब्रेट बट्टिक बेदला की हिंग अतर दुंडे नेता अत मट विसुमाक मामे वैवती ये नहीं कोई पैत्ते दर वैवती ये नहीं थी वैवो पैत्ते नहीं आने मंगहान ने वैवटे आने को हमें दिखिए ला दम्मी वैवो बलन ने आने दिलाया क्यों ने ओ धनिया मा नहीं नहीं सपुत्ते नो क्यों आने अपो में गुम्मा बिलावने दिन ने का वैवो पैत्ते नांग आने दिलाया क्यों ने पा ऐ गुम्मा बिलावट तमाई याकु गास नागी ने इते मुंगी ने गास ने अभी टाउ लग नहीं ने लामायो याकु इन ऐ बापे खाड़ दाउल मैं बाप बायवेला अभी दिन व्यवटे आनवाई किया ला बाप किसी में देखे ने बायवेन ने पा मैं मोहिनी ला देना देख का हम ओ ने आके बाय
बाय के लोग क्या है ना अरे ना यामु को बालन बाय तुम मांग किए पु किसी दिया खाने का टकाते नहीं मात कोच्चर रखना मुंटे क्यों वध आरकीटा वड़ा हापा ने आपे की ये ला वड़क ने दें काले है देने हूँ याकून तत बाय ने क्या किया एक ने मैं माली मैं मुके खारी एक एक आपे सिरी मलागे ओलुवा खाला ओलुवा खाला अभी सामान्य हाल में सो करने ओलु खा डलानी ओलुवा खाला क्यों ऐ बंग गल मालू ओलुवा खांबुनो तपिय ओलू में खाना वाने बा आपी पांग वाले ओबो ओबो निकाल ने ऐतो कुछ आके में सिरी मला के ओलू क्या वाके बिकाऊ द सिरी मला किये ना वालो बेकरी या ऊट लिया ला देंडे किया ला है ऊट को हम देखा पाट हुआ गया दास अक्का भी एक तमाई मात में कल्पना कराने उठे हिमादासा कावनं ऊ इसे लम कताकरण नोने के नापी तिकने एक आगे ओलू वटे में आधासा दापुए का वादीन डम दाला थी ना ओ अक्का हितान्य वो आधासा मुखा दान नहीं थी केला द एल्पेनिसा विंडोने हिमनेतंग ओ का के केला विंडोने ऐ ओ की ने मेगे देट्टे में महारेजीन वेला इंडे नाम मांडी मन्ना हितान्य आ ඒ කෙල්ලම අහිංසක කෙල්ලෙක්. අක්කා නිකන් ඒකිට බැනලා නිකන් පව් පුරව ගන්න එපා වස්වලි. මොකද? මොකද? මොකද ඔබ කිව්වේ? නෑ නෑ මං කිව්වේ කෙල්ල අහිංසක පාටයි මේකයි. ඒ වුණාට බං වටිනවද උන්ට අපේකාව මේ උසි ගන්නන්ට. ඕක අක්කේ මේ මේ සිරිමලාගේ යාළුවෙක් කවුරු හරි කෙරුවා වෙන්න බැරිද? එහෙමද? මේක අම්පිටියේ පිටිමුදලාලියාගේ වැඩක් වෙන්න බෑද? ඈ पिटिया अक्का मुको देम किया नी नै नै मांग ये विलावे गे आस्तट गिया ने मेका पे कोल्लाते का सहने विलावा कता कर कर हिटिया ने अनिवार्य मेका उगे वैडा अभी मेका ऐह गाग नहीं नोने आके कताले सूरती नस्वी विष्णु देवने रख देनु मैं ना अपहात तेरे संबुद्ध सासने अम्मे अम्मे मटा ऐसे किया न ताते बनवा दे हुए आई मगे पोत में सेंस हुए ऐसे मगे ये नॉन पोते मटो होने उन्हें आरे इतिहास पोते बालन मोना पोता था आई पोते मगे वे ऐसा बसता ना अपने ही ने मेरा जी कितिया किया ना बने की हुए ऐ दें ताते न मुकुट दे एक ना मेक नहीं पोते पीटर मुदलाली आप लाव हुआ ඔය කඩේ මුදලාලි අපේ ඉන්නම ගන්න දඟලන්නේ ඕකේ නිදහණයක් තියෙනවා කිව්වා ඉන්න කියලා. ආන්න. තාතල තාමත් ඔය නිදන් කතා විශ්වාස කරනවද? ඔබ මේක අහපන්කෝ. අපේ ගමේ ඉඩම් වල තියෙන නිදන් වදුළු ගැන පොත් දෙකක් ලියවිලා තියෙනවා. එකක් තිබිලා තියෙන්නේ පන්තලේ. අනිත් එක අතුරුදහන්. හැබැයි ඔය කඩේ මුදලාලියගේ අම්මා ගාව ඒ කාලේ ඔහම පොතක් තිබුණා කියලා ගමේ කට්ටිය කතා වෙනවා මට ඇහිලා තියෙනවා තේරුණාද හැබැයි ඉතින් දැක්ක කෙනෙක් නෑ ආන්න ඒකනේ තාත්තල මේ බොරුවට බය විලා බොරුවට නෙවෙයි දුවේ පීටර් බාප්පා කිව්වට පස්සේ තමයි මටත් මතක් වුනේ मेच्चर मियाँ से मुदलाली तो मुकुट दीदा मक किया था। एक हितान्न से बुने आमे देना वक किया न काली। देंग आम्मले देना वक केली वर आई नहीं। ऐ उन्हाँ तो बुते आपी एको लंगे गाती कारा मुदला किया न दिया गाते न ऐने। ओन विलाव के एक न वातान न खुलवा। अने मंदर ने। वचन वेनस करने का आपे गामे सिर तक न मेगी ला आम्मा मने देखी हुई। ඒත් පුතේ අපි කෝටි පොත් කියවෙන්න තියෙන චාන්ස් එක ඔය මුදලාලි අරගන්න හදන්නේ මොකටද ඌට ඉඩ දෙන්නේ ඒකට ඕව කියවන්න ගියොත් අපිට මේ ඉඩම විකුණන්න වෙන්නේ නැහැ නන්ද උඹට අපිට වැඩිය මොලේ තියෙනව නේද උඹට බැරිද මේ ගැන තීරණයක් ගන්න
මම නම් කියන්නේ දැන් අපි මේ ඉඩම මුදලාලි මාමට දෙනවා කියලා ඉවරයිනේ. ඒක නොදෙන්න එක අසාධාරණයි කියලා. ඇමන්තුතු මෙයා මේ බය කියවන්නේ මෙයාගේ වැඩේ වෙන්නේ නැහැ කියලාද? ඈ? නෑ අම්මේ. අපි දෙයක් දෙනවා කිව්වොත් ඒක දෙන්න ඕනේ. හරි හරි. අපි ඒක තීරණය කරලා කරන්නම්. ඔබ ඵලයන් ඇතුළට. මන්නම් කියන්නේ ඕයි. දෛවය අපට ලබා දෙනවා මොනවා හරි දෙයක්. අපි ඒක ලබා ගන්න ඕනේ. ඒකයි මගේ කතාව. මේ එක්කෝ අපි කෙල්ල කියන විදියට වැඩේ කරමු. ඒ බාර හම්සෙත් ඒකේ පැත්ත ගත්තද? මොන මගුලක්ද උයි මේ? මම ඒක පැත්තක්වත් ගත්තේ නෑ. මම ගන්නෙ මට හරි කියලා හිතන පැත්ත. යකෝ ඒ බාර ගෑනු ගෑනු සෙට් උනා. මාව සවුත් උනා. මල කර්මයන්නේ වන් මේක. मुदलाली කවුද කැමති නැත්තේ කවුද බෑ කියන්නේ මේ මං අපේ ලොක්කකින් ඇහුවා බලහන් ඔබ වැරදි කෙනාගෙන් අහලා තියෙන්නේ ඔය වගේ දෙයක් මුලින්ම කතා කරන්න ඕන තමුන්ගේ අම්මා එක්කලානේ බං නෑ නෑ මං අම්මගෙනුත් ඇහුවා අම්මත් කිව්වේ බේකරිය ලොක්කට දෙනවා කියලා මේ මේ මුදලාලි ගෙදර අනිත් උදව්ව කැමති වුණත් කොහොම හරි අක්කව කැමති කරගන්නවා කොයි ඉතින් එයා කැමති වෙන්නේ නැහැ නේ බහලා තියෙනවද පරාක්‍රම රජුරුවන්ගේ කතාව? ඇයි? එයාත් බේකරියක් බලෙන් අරන් පාන් පුච්චලාද? පිසුද බං? එයා හය ගමනක් යුද්ධ කළා. හය ගමනම පරාදයි. ඒ වුණා දේ උත්තමයා යුද්ධය අමතක කළේ නෑ. හත්වෙනි ගමන යුද්ධ කළා. හත්වෙනි ගමන ජයග්‍රහණය ලබා ගත්තා. මුදලාලි. මට ඉතින් අපේ ගෙදර අයත් එක්ක යුද්ධ කරන්න බෑනේ. නෑ නෑ නෑ. ඔබ යුද්ධ කරන්න එපා. කල්පනාමය වැඩ කරපන්. උඹේ අම්මට උඹගේ බාප්පා කරන කූට ව්‍යාපාරය ගැන කියලා දීපන්. එතකොට ඕක උඹට මුලියෙ ඉන්නේ නැහැ. මට බෑ මුදලාලි අපේ ගෙදර මිනිස්සු බොරු කියන්න. මොකද බොරුව? මොකද බොරු? නෑ නෑ මේ කූට උපාය ගැන. ඔබ දන්නේ නැහැ. ඔබට විශ්වාසින්ද මම කියන්නේ. උඹලා බාප්පා මට කිව්වා මේ බේකරිය ලියා ගන්නකම් එයා මේ ගෙදරින් හෙල්ලෙන්නවත් නැහැ කියලා. නෑ මේ අපේ බාප්පා කිව්වා මට විශ්වාසවන්තකමටයි මම මේ කියන්නේ මට මේ වණුන්ට කියලා වදාලා නෑ ඔබ විශ්වාස කරපන් තේරෙනවද හැබැයි මේවා එමිණියට කියන්න යන්න එපා ඔබ ඔළුවේ තියාගෙන වැඩ කරපන් බලමුකෝ මුදලාලි මොනවද බලන්නේ බලන්න දෙයක් නෑ එක්කෝ අම්මට කියලා කතා කරලා මේ බේකරිය ලියාගනින් එහෙම නැත්නම් තාත්තා ළඟට ගිහිල්ලා අවසර අරගෙන බේකරිය ලියාගනි. හැබැයි උඹ තාත්තා ළඟට ගියොත් මේ බේකරිය නෝරද බා උඹේ ළමට ලියනවා ඒක මට ෂුවර්. මයනෝ. ඔය කොටා එලව ගන්න මේක ඉක්මන් වෙන තරම් තමයි මට ලේසි. කවුද මම්මේ පීටර් බාප්පා එන්න පීටර් බාප්පේ මොකද බන්සේ පාලිකා මේ කාමරය ඇතුළටම වෙලා හ වෙනද වගේ එළියට ඇවිල්ලා කාලා බිලා hina වෙලා ඉඳපන් කොපා මෙන්න දෝකේ කාල බිල hina වෙලා එළියට අවිල ඉන්න තිබ්බ අනිත් අය ලැබෙන දේවල් මටත් ලැබුණා නක්
මොනවද මේ කියන්නේ? උඹට තාම වයස 28යි. උඹ දන්නවද මම කසාද බඳිනකොට මට වයස 35යි. ඒ වුණත් නැන්දර 26 වෙන බාපව කසාද බඳින්දි. ඇත්තම කියනවා නම් නැන්දට ඒ තරම්වත් පේන්නේ නැහැපා. උඹට කියන්න මම නැන්දාව බැඳ අලුත. මම නැන්දත් එක්ක පාරවෙමි යනවා. යාගේ මේ අලුවේ. මෙන්න අහනවා මාමා එක්ක කොයිද යන්නේ? උඹට කියන්න මට විලි ලැජ්ජා වෙ. මම පොලෝ බලාගෙන යන්න හිතුණා. ඉතින් එහෙම යන්න බෑ බැඳ අලුතනේ. ඒ වුණාට බාපා බාපගේ වයසට ගැළපෙන විදිහට වැඩ කරන්න ඕනේ. මම එක දවසක් බාප්පේ පොය දවසක රේඩියෝ එක බණ දේශනාවක් ගියා. ඒකෙදි කිව්වා බාප්පේ පිරිමි කෙනා කසාද බඳින්න හොඳ නෑ කියලා. එයාට වැඩි වැඩිමල් කාන්තාවක්, ඒ වගේම එයාට වැඩි අඩූ කාන්තාවකුත් කසාද බඳින්න හොඳ නෑ කියලා කිව්වා. කොයි හාමුදුරුවෝද බං එහෙම කිව්වේ? ඇයි එහෙම වෙන්න බැරිද? නෑ වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න වැඩිලු. ප්‍රශ්න නම් මොනවද බං? ආ නැන්දව මං කසාද බැඳලා හොඳට පවුල් කාගෙන ඉද්දිනේ මේ අම්මගේ ප්‍රශ්නේ ඩාවේ. ඒත් ඉතින් බාපට තිබ්බ නැන්දත් එක වෙන ගෙදරක පවුල් කන්න. ඔව් එහෙම ගියා නම් බ්ලැක් තාත්තට මීට කලින් එහෙ එන්න වෙන්නේ. මල්ලිගේ විතරක් නෙමෙයි ඉතින් දැන් ලොකු පුතාගෙත් මවල කැඩීගෙන එන්න යන්නේ. त्रिकोणाकारे उन्ने මට දැන් හිතනවා තාත්ත ගාවට යන්න. ඒතරදී මටත් පුළුවන් තාත්තම් මිත් එක්ක පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. උඹ එහෙම ගියා නම් ආපහු දවස් දෙකෙන් රිටර්න් මේ. නෑ. මගේ අම්මා නිසා තමයි මං ඔය තරම්වත් ඉවසගෙන හිටියේ. ඈ නැත්තම් මගේ අතින් ආනන්තර්ය පාප කර්මය සිද්ධ වෙලා. බාප මොන දේ කිව්වත් මන්නම් මේ කාමරෙන් එළියට බහින්නේ. ආ එහෙනම් ඔබ කෑම හොයන්න කුසියට ගිහිලා තියෙන්නේ. එතකොට ගියේ කාමරේ තරගනද? මට බඩගිනි හිතුණා. ආ අනේක මන් දන්නවා මට මං විතරයි ඉන්නේ කියලා. ඇයි? ඇයි හුයි? හංගන් කයි? උඹ කන්නේ බොන්නේ නැහැ කියලා පෙන්නුවට කෑම බීම හංගගෙන කනව නේ ගෙනල්ලා. බත් බලාගෙන ගියාම අර පජාත දේශපාලකයෝ වගේ උන් උපවාස කරනවා කියලා පෙන්නුවට නොකනෝ බී හොරෙන් කනවා. මේ පිසුනට නැතෝ කාමරෙන් එළියට වරෙන් අපි වෙන විදියකට උඹට මනමාලේ කොහෙමු? ඇත්තටම කොයි විදියටද? ඒවට ක්‍රමසා විදි තියෙනවා. එව්ව කියන්නේ කාමරෙන් එළියට එන අයට විතරයි. बापनम्मट बोरुवक् कियन एकक् ने अनिवार्यं बाप्पा गाव होंद प्लान एकक् करति अय्यो ඒ විදියෙන් හරි මලමාලේක මට සෙට් වුණොත් ඇති යන්නේ. පුතේ මේ උඹ අක්කගෙන් බේකරිය ඉල්ලුවාද? කවුද අක්කද කිව්වේ? නැතුව ඉති ඒ වෙලාවේ ඔය කතාව අහගෙන වෙන එකෙක් එතන හිටියේ. අම්මේ මට ඕන බේකරිය දිනු කරන්න විතරයි. ඉතින් ඔය තියෙන හැටියට දිනු කරහන්කො. අම්මේ මෙහෙමයි අපි ණයක් අරගෙන තව සේවකවට ඉක්උත් දාලා අලුත් අලුත් මැෂින් ටිකක් දාලා මේ බේකරිය දිනු කරලා ගත්තොත් තමයි අපිට තව අහලකම් හතකටම පාම් බෙදන්න පුළුවන්. කවුද ඔය අදහස දුන්නේ? උඹේ වෙන්න මාමණ්ඩිද?
මේ අම්මා ඉන්නකම් ඕවනම් හරියන්නේ නැහැ පුතෝ. අම්මේ මට කසාදයක් ඕනේ නැහැ අම්මේ. මට ඕන මේ බේකරි දිනු කරන්න විතරයි. මොකද? මොකද ඔච්චර හදිසි? බාප්පගේ නුයි වාටියගේ නුයි යහලා මොකක් හරි හොඳ විදියක් කරන්න පුළුවන්නේ. අම්මේ මැෂින් ගන්න සල්ලි ඕන. කලින් 100ක් නම් දැන් 1000ක් හදන්න පුළුවන්. අනික මේ පාම් බයිජ් එකෙන් රවුම් ගන්නවට වඩා අපිට වෑන් එකක් ගත්තා නම් මේ සේරම එකපාර පාන් දාන්න පුළුවන්. නික අම්මේ මේ බයිජ් එක රස්තේ අදු ගහන්න ඕනේ නැහැ. ඇයි? කවුද උඹට කිව්වේ බයිසිකල් පදින්න එපා කියලා? මේ බලන්න අම්මේ. තාත්තගේ බේකරි මම පාම් බෙදන්න. ඒත් ගමේ උන් කියන්නේ පාම් බයිසිකල් කාර්යය කියලා. මට මුදලාලි කෙනෙක් වෙන්න පින තියෙද්දි මං නිකම්ම නිකන් බයිසිකල් කාර් එක්කල ගොඩාක් පුතු තාත්තලගේ ව්‍යාපාර තමයි කරගෙන ගිහින් තියෙන්නේ. නැතුව බාප්පල නෙමෙයි. බාප්පල කියන්නේ කොහමත් අපේ බවුල් නෙමෙයිනේ පිටනේ. හරි හරි. මම මේක බාප්පත් එක්ක කතා කරලා හොඳ තීන්දුවක් අරන් දෙන්නම්කො. අම්මා හිතනවද බාප්ප මට සාධාරණ තීන්දුවක් දෙයි කියලා? මොකද නැත්තේ? බාප්පා උඹට ආදරේ. ආදරේ. බාප්පා ආදරේ මේ ගෙදරටයි බේකරිටයි විතරයි. බාප්පට උන මේ සේරම වට්ටලක් අයිති කරගන්න. සිරිමල්. උඹ නෙවෙයිද අද මේ කතා කරන්නේ? ගොඩක් කල්ලිදන් නරකත් දේවල් තමයි මං අද මෙතන කතා කරන්නේ. පාම් බයිසිකලක් පදින පාංකාරයෙක්ට කසිප්පු ගෙදරකින් හිරයක් ගන්න බැරිද? ආ ඒක සාධාරණ නැද්ද? උඹ කියන දේ මට නොතේරෙනව නෙමෙයි පුතේ. අම්මට තේරුණාට ඒක බාප්පට තේරෙන්නේ නැහැ. මොනවද හැමනි බලන්නේ ඔය? මේ මගේ ළඟ තියෙන සල්ලි වලින් ඉඩම ගමු. නෑ 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 මාත් ඉතින් ගාණක් දෙන්නම්. අපි දැන් කීයද කියන්නේ? ලක්ෂ දෙකක් විතර කියමු. පිසු දාමිනේ ඉතර ගාණක් කියන්නේ. එහෙනම් කීයද කියන්නේ? අපි 50000 දෙමුකෝ 50000. ඒලා ඉතින් වැඩේ කරන එකක් නෑ. එයි මොකද එහෙම කියන්නේ? උන් ඉඩම විකුණන්නේ කෙල්ලගේ වෙඩින් එක ගන්න. 50000කින් පුළුවන් ද වෙඩින් එකක් කරන්න? මොකෝ බැරි දැන් අපේ වෙඩින් එක ගන්නත් අපිට ගියේ රුපියල් 20000ක්ද කොහෙද ගියේ? අනේ මේ ඒ බොහොම කල් දැන් මිදුල ටෙන්ට් එක ගහන්න විතරක් 20000ක් ඕන. ඒකත් ඇත්ත නේද? එහෙනම් අපි 60000ක් විතර ගියමුද? පිස්සුදනේ. එහෙම හොදරෑනේ අපි 175ක් විතර කියමු. වැඩි වැඩි අපි ලක්ෂයක් කියමුකෝ ලක්ෂයක්. මොකද මේ දෙන්න ලන්සු තියන්නේ? කැලේට දුවයි නේ. ඒ කියන්නේ මායින් කැලේ පැත්තට දුවනවා කියන මොකක්ද? කැලේට දුවනවා කිව්වේ බං කැලේනවා අපේ ඉඩමට. තාත්තලා අම්මලා කරන් හදන වැඩේ බලන්නකෝ ඈ. අපි මේ ලක්මෑණියන්ව බේරගන්න තරුණ ප්‍රජාව එකතු කරන ගමන් ඉන්නවා. අම්මලා තාත්තලා එකතු වෙලා මේ ලක්මෑණියන් කොටස් බෙදා ගන්න try කරනවා. අනේ මන්ද. මං කිව්ව නේද? මුන් එක කවදාවත් වැඩක් කරන්න බෑ කියලා. අද එතකොට ලක්මෑණිව බේරගන්න කට්ටිය ආවද? පෙම්වතුන් ගීතින වෙනුවෙන් ඔබේ ආදරණීයයන්ට තිරින කරන්නට රන් තිලිනයක් රුපියල් 9900ට. සිරිමල් කළත්, සේපාලිකා කළත්, කුසුමයක් අකලත් අපි දෙන්න වැඩ. උඹත් වැඩ මාත් වැඩ. නෑ නෑ බාප්පේ. එහෙම වුණොත් මං යනවා. මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා
පොහෙයි කරලයි අත්තල්ලාගෙන යනවා හරියට පොඩි කාලේ කිරි කිරි බෝලේ රෙල් රෙල්ලි මාලේ වගේ